ඔබතුමා එදා කිව්වා ෆීල් මාෂල් ඉන්න කාලේ තිබුණ හමුදාව නෙවෙයි දැන් තියෙන්නේ කියලා. ඔබතුමායි මායි දෙන්නම හමුදාවේදී ඉගෙන ගත්ත කියවණක් තියෙනවා. ඒ කියවණ ඒ කියන්නේ සිංහ හමුදාවකට ඔටු එක කඩ දුන්නොත් යුද්ධ පරදිනවා. ඔටු හමුදාවකට සිංහෙක් කඩ දුන්නොත් යුද්ධ දිනනවා. ඔබතුමා දන්නානේ මම බාරගත් හමුදාවත් හැමදාම ත්‍රස්වාදීන් ගහනකොට පැනලා දුවපු හමුදාවන්නේ. හැම කෑම්ප් එකක්ම බලසේනා සේනාංක අතර ඇර දිවුවානේ. මම බාර ගත්තට පස්සේ එක දසකක් දිවෙන. ඔබතුමාට විශ්වාසපතනවා. සිංහෙක් වගේ හමුදාවට අණ දෙන්න. මොයි ස්තුති. ඔබතුමනි මේ ඔබතුමා කිව්වා හමුදා බුද්ධ්‍යංශ වලට වාර්තා වෙච්ච තොරතුරු ආරක්ෂක ලේකම්වරයාට ජාතික බුද්ධ ප්‍රධානියාට සහ පොලිස් ප්‍රතිවරයාට විටින් විට දැනුම් දීලා තිබෙනවා කියලා. ඔබතුමාගේ මතක හැටියට කොපමණ කාලෙක ඉඳලා ද ඒ තොරතුරු වාර්තා කරන්න පටන් අරගෙන තිබෙන්නේ? 2017 අවසාන භාගයේදී. එතකොට මේ තොරතුරු ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡාවට වැදගත්කමට භාජන වෙලා නැද්ද? ඒවා සාකච්ඡා වෙනවා. ඒ වුණත් සාකච්ඡා වුණාට දැන් අපි දෙන තොරතුරු නවදුරටත් තවදුරටත් ඒ අයවලුන් විශ්ලේෂණය කළ යුතුයි. මම එක්ස් කියන පුද්ගලයා අතනර ගන්න කිව්වා කියලා මට බලාපොරොත්තු වෙන්න බෑ. හෙට උදේට ගිහිල්ලා ඒ අතනරකට ගරී කියලා. ඔහුත් ඕකේ විමර්ශන කණ්ඩායමක් ඉන්නවා. මේක විමර්ශනය කරාට පස්සේ තමයි ඒගොල්ලෝ ඒ තීරණයට එන්නේ. නීතිය බලතල එතන තියෙන්නේ. ඒ හමුදාවට නෙමෙයි. හදිසි නීතිය අනුව තමයි අපිට මේක කරන්න පුළුවන් උනේ. නැතිව නම් මේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට ඒ අය ඒ විශ්ලේෂණය කළාද ඒ තීරණයට ගන්නට ඒ තියෙන නීතිය ගොඩ ප්‍රමාණවත්ද කියන එක මට උත්තරයක් දෙන්නට බෑ.